දිවයිනේ අද දිනේ සිට වර්ෂාපතනයේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේ තත්ත්වය යටතේ දිවයිනේ බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මෙම පළාත්වල සහ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබේ. දිවයිනේ නැගෙනහිර ඌව වගේ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් ඉදිරි දින කීපය තුළ. දැනට දිවයිනට වස්නාහිරින් මුහුදේ තියෙනවා වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා. මේ හේතුව නිසා මන්නාරම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතීරවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. සුළඟ ප්‍රධාන වශයෙන් නිත්‍ය දිශාවෙන් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක 40ක අගයක් දක්වා ඉහළ යන්න හැකියාවක් තියෙනවා. ගිගුරුන් සහිත වැසි පවතින විට තාවකාලිකව තද සුළං ඇති වෙනවා. එතකොට මේ සුළඟේ වේගය සමහර අවස්ථාවලදී පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා.